කැපිටල් එක ගෙවන්නත් පුළුවන් ඉන්ට්‍රස්ට් එක ගෙවන්නත් පුළුවන් නමුත් මේ රටේ සාර්වාර්ථික කලමනාකරණය බිඳුවට බස්සලා දැන් කියන ඔක්කොම උනේ බීබී ජයසුන්දර හිඳලු ලක්ෂ්මන් හිඳලු කබ්‍රාල් හිඳලු ආටිකල් හිඳලු අද කවුරුත් නෑ උත්තර දෙන්න කවුරුත් නෑ උත්තර දෙන්න කොන්දකුත් නෑ කසේරුකාවකුත් නෑ refinance loans අපිට නැවතත් වරක් රටක් හැටියට ගන්න පුළුවන් වෙනකොට අපිට පුළුවන් ණය සේවාකරණය කරන්න දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 119ක් හැටියට වුණාට මතක් කරන්න කැමති ජපානයේ ප්‍රතිශතයේ 250යි ණය ගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ණය අරගෙන ඒව යොදවන්න ඕන රටට ප්‍රතිලාභ ලැබෙන ආදායම ලැබෙන ජනතාවට ශක්තිය ලැබෙන ව්‍යාපෘති හැටියට දැන් ගරු කථානායකතුමනි දැන් ගරු කථානායකතුමනි අද සද්ද වෙන්න මන් තුමාලා ඔඩර් ප්ලීස් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ ඔඩර් ප්ලීස් අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද අද තෙල් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි බෙහෙත් ටික ගෙන්න ගන්න තියෙන සල්ලි ආහාර ගෙන්න ගන්න තියෙන සල්ලි රෝහල් උපකරණ ගෙන්න තියෙන සල්ලි අමුද්‍රව්‍ය ගෙන්න ගන්න තියෙන සල්ලි අපේ රිසර්ව්ස් ටික පාවිච්චි කරා කරුණාකරලා නිස්සද්ද වෙන මන් තුමාලා ඔලිය ගෙවන්න තාමත් ඉගෙනගෙන නැහැ තාමත් හිවල්ලු වගේ තාමත් හිවල්ලු වගේ අහගෙන ඉන්නවා අහගෙන ඉන්නවා ඉගෙන ගන්නවා පාඩම් ටික කරුණා කරලා ගරු කථානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා බොරදියේ මාළු බාන්න එපයි කියලා ගරු කථානායකතුමනි පින් මාළු වලේ ඉඳගෙන බොරදියේ මාළු බෑවේ අපි නෙමෙයි ආණ්ඩුවයි කියන එක මම කියන්න කැමති ඒකයි ඇත්ත කතාව එච්චයි ගරු කථානායකතුමනි දැන් හැමෝටම අවබෝධ කරගන්නලු ඔව් අපි අවබෝධ කරගත්තා අපි අවබෝධ කරගෙන අවුරුදු කිහිපයකට පෙර කිව්වා ඩෙට් ස්ටෑන්ඩ් ස්ටිල් එකකට යන්න ඩෙට් මොරටෝරියම් එකකට යන්න බ්‍රිජ් ෆයිනෑන්සින් කරන්න තේරෙන්නේ බයිලටරල් සාකච්ඡා පවත්වන ආ බයිලටරල් තේරෙන්නේ අපේ කාක්කොන්ට බයිලටරල් කියන්නේ ද්විපාර්ශ්වීය කාක්කොන්ට තේරෙන්නේ කපුටන්ට තේරෙන්නේ මල්ටිලටරල් කියන්නේ බහුපාර්ශ්වීය ඉගෙන ගන්න අහගෙන ඉගෙන ගන්න ද්විපාර්ශ්වීය ද්විපාර්ශ්වීය බ්‍රිජ් ෆයිනෑන්සින් වලට ආණ්ඩුව ගිහිල්ලා තියෙනවද ජපානයට කතා කරාද චීනයට කතා කරාද ඉන්දියාවට කතා කරාද මේ අප්‍රේල් මාසේ ගෙවන්න තියෙන ලෝන්ස් ටික ගෙවන්න බැරුව අද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා අපි කරන්න එපයි කිව්ව දැනට මොකද්ද ආණ්ඩුව ගිහිල්ලා තියෙනවා ඩිසෝඩර්ලි ඩිෆෝල්ට් එකකට තේරෙනවද ඒක ඩිසෝඩර්ලි ඩිෆෝල්ට් කියන්නේ අහලවත් නැහැ අහලා තියෙනවද මොලයක් තියෙනවද මොලේ කලඳක් තියෙනවද ගරු කථානායකතුමනි පැහැදිලිවම මේ ආණ්ඩුව මේ රජය හිතාමතාම මේ රට වටලා තියෙනවා මේක හිතාමතාම කරපු නිකම් පොඩි වරදක් නෙමෙයි මේ රටේ ලක්ෂ 220ම කනත්තට යවන්න කරපු සාපරාදී ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ ගරු කථානායකතුමනි බොහොම සතුටුයි ගරු අග්‍රාමාත්‍යතුමා කතා කරනවා මූල්‍ය කලමනාකරණය ගැන ගරු කථානායකතුමා කතා කරනවා ජාත්‍යන්තර ආයතනවලින් දැන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනවලු මං අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඇයි මේ ජාත්‍යන්තරයත් එක්ක කරන ගනුදෙනුව වසර දෙකකට පෙර කරේ නැත්තේ ඇයි කෝටිපතියන්ට රුපියල් බිලියන 600ක බදු සහන ලබා දීලා රාජ්‍ය ආදායම 102 සිට 4 දක්වා අඩු කරගත්තේ ඇයි ඇයි ඒ අපරාධ කරේ ඒ කරපු අපරාධ නිසා තමයි අද ගෑස් පෝලිම තෙල් පෝලිම කිරිපිටි පෝලිම භූමි තෙල් පෝලිම ඩීසල් පෝලිම කාල් පෝලිම අද බෙහෙත් ටික නැහැ අද උපකරණ නැහැ අද ආණ්ඩුව කරන්නේ ලෝකෙ වටේ හිඟමනේ යන බෙහෙත් ටික ගෙන්න අද විපක්ෂය කරන්නේ හුස්ම වැඩසටහනෙන් රෝහල් මට්ටමේ ගිහිල්ලා රෝහල් උපකරණ ටික අපි ලබා දෙනවා මේගොල්ලෝ කරන්න ඕනද අපි
අපි බලයක් නැතුව කරනවා ඒකයි අපි කරන්නේ ගරු කතානායකතුමනි දැන් මෙතනද කිව්වා දැන් විසඳුම අවශ්‍යයි කියලා ඔව් විසඳුම අවශ්‍යයි අපි මේ උත්තරීතර සභාවේ පියවර 9ක් ගැන කතා කරා අදටත් පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා අදටත් පත් කරලා තියෙනවද ජාත්‍යන්තර ලීගල් ඇඩ්වයිසර්ස්ලා අදටත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවද ඉන්ටර්නැෂනල් සවරින් බන්ඩ් හෝල්ඩර්ස්ලා එක්ක තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න ණය නිවාඩුවක් ලබා ගන්න ණය හෙයා කට් එකක් ගන්න හෙයා කට් එකක් කියන්නේ මේ කොණ්ඩේ කැපීම නෙවෙයි යා අර කපුටු කක්කක් වගේ නෙවෙයි ණය හෙයා කට් කියන්නේ අපිට පුළුවන් කතා කරලා සාකච්ඡා කරලා ණය ප්‍රමාණාත්මකව ණයයි පොලියයි අඩු කරගන්න ඒව ආරම්භ කරලා තියෙනවද අපේ 9 පොයින්ට් ප්ලෑන් එකේ මේ ඔක්කොම ඉදිරිපත් කරා අදටත් මේ අය පත් කරගෙන නැහැ ෆිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා පත් කරගෙන නැහැ අද මිනිස්සු නැත්තරම නැති වෙලා කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් අනාථ වෙලා අද මේ රටේ ධීවරය කම්කරුව ගොවියා ලැජ්ජ නැතුව ගොවියට ආත්මාභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන ආකාරයට හිටපු ජීවිතේ නැති කරා පොර ටික නැති කරා රසායන ද්‍රව්‍ය ටික නැති කරා වල්නාසන රුමිනාසන නැති කරා දැන් සභාව ගන්නවා එකක් මම කියන්න කැමතියි මේ තම තමන්ට ඕන විදිහට විශ්ව ඉවත් කරලා 19 ගෙන එන එකට ඒකෙන් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම හොසි කරන්න ඕන නිකන් සිල්ලර විසඳුම් ගේන්න එපා බොරු බටර් මාජරින් ගේන්න එපා අපි ඔය නිකන් අල්ලවන්න එන්න එපා මේ ඇඳවිල්ල නතර කරන්න ඇත්ත කතා කරන්න රටට ඇත්ත කියන්න මං අහන්න කැමතියි මං අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමා නැගිටලා ප්‍රකාශයක් කරා අපිට කරුණා කරලා කියන්න කවදද ගෑස් පොලිම ඉවර වෙන්නේ කවදද තෙල් පොලිම ඉවර වෙන්නේ හරියට කවදද ඩීසල් ටික ලැබෙන්නේ කවදද පෙට්‍රල් ටික ලැබෙන්නේ කවදද භූමි තෙල් ටික ලැබෙන්නේ කවදද මේ රටේ අම්මලව කිරිපිටි පොලිමෙන් ඉවත් කරලා ඒ අම්මලට කිරිපිටි ටික ලබා දෙන්න කටයුතු කරන්නේ ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි කෝල් ලැබිලා තියෙනවා කෝල් නැව් මොකද්ද බලශක්ති බලශක්ති උත්පාදනයේ මොකද්ද දෙන විසඳුම ඇයි නැව් වල තිබෙන ඒ ගල්ලඟුරු ටික ඇයි නිදහස් කරගන්න බැරි මොකද්ද හේතුව දැන් ඔබතුමන්ලා කියනවා සංචිතවල තිබුණලු ඩොලර් බිලියන 1.7ක් මේ වැඩි කාලයක් නෙවෙයි මාස කිහිපයකට පෙර කොහාටද ඒ ඩොලර් බිලියන 1.7 ගියේ අංක ගණිත ජිල් මාට් එකක් කරා නේද අර යුවාන් ලැබුණු ටික බොරුවට ඩොලර් ලැබුණයි කියලා රට ඇඳෙව්ව නේද රට රැවට්ටුව නේද මං අහන්න කැමතියි ගරු කතානායකතුමනි මේවද දෙන විසඳුම් කරුණා කරලා නැගිටලා කියන්න දින වකවානු සහිතව කවදද මේ රටේ මිනිස්සු මරණ මංචකයේ මේ ආණ්ඩුව ගෙනියන වැඩසටහන නතර කරන්නේ පැහැදිලිව කියන්න නිකම් මෙතෙන්ට ඇවිල්ලා නිකම් මෙතෙන්ට ඇවිල්ලා කියන්න එපා හෙට අනිද්ද වෙනකොට පෝලිං අඩු වෙනවයි කියලා දැන් පෝලිම වැඩි දැන් මිනිස්සු බහපාරේ මිනිසුන්ගේ කන්න නැහැ මිනිසුන්ගේ ජීවත් වෙන්නේ නැහැ නමුත් මේ රටේ පාලකයෝ රාජපක්ෂ ආණ්ඩුව මේ රට වෙනසනවා ඒ නිසා මතක තියාගන්න ජන අරගලයේ හන අද මේ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන ගමන අපි ක්‍රියාත්මක කරනවා අනිවාර්යෙන්ම මේ ජනාධිපතිවරයා ඉවත් වෙන්නට ඕන මේ ආණ්ඩුව ඉවත් වෙන්නට ඕන අපි සුබපතනවා අපි සුබපතනවා සත්‍ය තේරුම්ගෙන යථාර්ථය අවබෝධ කරගෙන අද විපක්ෂයත් සමග ප්‍රගතිශීලී කණ්ඩායමක් අත්වල් වෙනගත්තා අපි ඉන්න පාර්ශවයේ වාඩි වුණා නමුත් අපි කියන්නේ නැහැ අපි තාම අවබෝධතාවයන් වලට ඇවිල්ලා නැහැ නමුත් අපි සූදානම් ඒ සියලු දෙනත් සමග ප්‍රගතිශීලීව සාකච්ඡා කරලා ජන අරගලේ මහ පාරේ ඒ දුක් විඳින ජනතාවට විසඳුම් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න